අපේ මේ වැඩසටහන ගැන දෙමළෙන් මොනව හරි කියලා පෙන්නනවද? නෑ ඉන්නේ කියා එක තරුවයි මල් හතයි ප්‍රෝග්‍රෑම් එක වන්දිරකේ. එන්න මුන්න කාල ஒரு ஏழு பூக்கள் பூத்திருக்கு. நான் ரொம்ப குஷியாக இருக்கிறேன். நந்தகை மூணு அந்த வகையை நிசாத நந்தகை சிந்துவில் கொடா கந்தகனு கீழே தீர்ணே හඳ ගැන කිව්වනම් මූණ හඳ වගේ නිසා නෙමෙයි. ඉස්සර මගේ මූණ මෙහෙම බෝල නෑ. ඉදි ගැටි මූණ. ඒ දැන් තමයි බෝල වෙලා තියෙන්නේ කාලා කාලා. හඳ කියන වචනේ ඇයි ඔච්චර ගීතවල? අනේ මන්දා ඒක පුදුම විදිහට මගේ ගීතත් එක්ක සම්බන්ධ වුණා. ලියලා දීපු ගොඩාක් ගීතත් එක්ක සඳ උපමාවට ගත්ත හැමෝම වගේ මම කියලා නම් නෙමෙයි. ඇත්තටම මම කිසිම ගී පද රචකයෙක්ට ඇයි සඳ යොදාගෙන ලියන්න කියලා නම් මම කියලා නැහැ. හැබැයි ඉතින් මොකක් හෝ හේතුවකට මගේ ගීත ගොන්න දිහා බැලුවම සඳ තියෙනවා. නන්දගේ සින්දුව වලින් නන්ද ආසව සින්දුව මොකද්ද? ගමන සම්පූර්ණයම වෙනස් මගකට යොමු කරපු ගීත තමයි පුන්සඳරයට කියන ගීතය. ඒ නිසා මම ඒ ගීතයට අනෙක් ගීත වලට වඩා ලොකු ගෞරවයක් තියෙනවා. ඒ කියන්නේ කැමැතිම කියන එක නෙමෙයි මම මේ කියන්නේ. ඉතත් දැඩි ගෞරවයක් තියෙනවා. මොකද මේ ගීතේ මගේ ජීවිතේ සම්පූර්ණයම වෙනස්. අර හින්දි දමිළ ගීත ගාන කළා මාව එක පැත්තකට කොටු වෙන්න හදපු තැනින් මාව මුදවලා සම්පූර්ණ වෙන ගමනක් යන්න මට උදව් කරේ මේ ගීතය. තාමත් නැන්ද යුග ගීතයක් කියලා නැති හැබැයි කියන්න ආසාවෙන් බලන් ඉන්න ගායකයා කවුද? මට ඇත්තටම මං හරිම ආසයි ජෝතිපාල යන්නේ ගීතයක් ගාන කරන්න ලැබුණා නම් මට මං ඔහුව සජීවීව දැකලත් නැහැ කවදාවත්. මං ශේෂ්ත්‍රේන කාලේ මම බොහොම ආධුනික කාලේ ඔහු ශේෂ්ත්‍රේ ඉන්නවා. ඒ කියන්නේ බොහොම ඔහුගේ අන්තිම කාලේ වගේ. හැබැයි මට කවදාවත් ඔහු මුණ ගැහිලා නැහැ. මම ඒ තරම් ලොකු තැනක නෙමෙයිනේ හිටියේ. මම බොහොම සුළු වැඩ කීපයකනේ හිටියේ. ඉතින් මට කවදාවත් ඔහු මුණ ගැහෙන්න ලැබිලා නැහැ. මම ප්‍රසංගයක් මම ඉස්සර ප්‍රසංග බලලා නැහැ. ඒ නිසා මම ප්‍රසංගයකවත් දැකලා නැහැ සජීවීව. ඇත්තටම මට හිතනවා ඔහු තව අවුරුදු 3-4ක් හරි තව ජීවත් වුණා නම් මට ඒ අවස්ථාවත් ලැබෙන්න තිබ්බා කියලා. ඇයිනන්ද පුංචි කාලේ හැම තිස්සම බණ්ඩාර කියලා කෙනෙක් ගැන කියලා තින්නේ? අම්මා කියනවා මම පුංචි කාලේ කෙනෙක් ගැන හැම වෙලෙම කියනවා කියලා මේ ජීවිතේට ඇසුරු කරන කෙනෙක්ගේ නමක්වත් නෙමෙයි කියලා ඒක. ඉතින් අවුරුදු 3-4ක් මම එහෙම කියලා තියෙනවා. පස්සේ අම්මා කාටවත් කියලා නැහැ. ඊට පස්සේ පත්තර වලින් ඒවයි මේවෙන් ඇවිල්ලා ඊට පස්සේ මගෙන් ප්‍රශ්න කරන්න ගණී කියලා. මිනී මරුමක් ගැන තමයි කියලා තියන්නේ. ඉතින් අම්මා ඒ නිසා බයට කාටවත්ම කියලා නැහැ පවුල කෙනෙක්ටවත්. මේ ඊට පස්සේ කොහමද අර වයස දැන් ටිකක් අවුරුදු 5ක් විතර වෙනකොට මම ඒක කියන එක හැම මමම නතර කරලා. නැන්ද පුංචි කාලේ කරලා තියෙන දඟම වැඩේ මොකද්ද? මම සාමාන්‍යයෙන් තනියෙන්ලු සෙල්ලම් කරන්න කැමති. මං තනියෙන් හැමදේම පාඩම් කරන්න ලියන ඒවා කොහොම තනියෙන්මලු කරන්නේ. මම කැමති නැලු පොඩි කාලේ ඉඳන් කවුරුත් ඇවිල්ලා මගේ ඒවට ඇඟිලි ගහනවට මගේ ඒවා අදිනවට එහෙම කැමති. දැන් නංගිගේ වැඩේම නංගිට ඕනේ අර මගේ අස්සෙම රිංගගෙන මගේ දේවල්ම මේ අවුස්සන්ඩයි අදින්න. ටික වෙලාවක් අපේ අම්මා දවසක් වියනවලු. නංගි දැන් අඬනවලු. දැන් මම දැන මමත් කෑ ගහනවලු නංගිට. නංගිත් අඬනවලු. ඒ කියන්නේ දැන් මගේ වැදලා. මොකක් හරි දැන් අපි දෙන්න ටික වෙලාවකින් නංගිගේ සත්‍යයක්ම නැහැලු. ඉතින් අම්මා කෝකටත් කියලා ඇවිල්ලා බලලා. බලනකොට මං විතර තනියම මොනවා දෙකක් කර කර ඉන්නවලු. ඇඳ ඇඳ හරි මන හරි පොත. කෝ පුතේ නංගි මේ කෝ පුතේ නංගි කියලා හැමෝම අන්න මං අර වලට දැම්මා. එදිර වලට දැම්මම අම්මා දැන් බය වෙලා දැන් ලින් තියෙනවා අපේ එහෙම නේද? අපේ මේ ඉස්සර මේ ටැප් ලයින් නෑනේ. ලින්ෙන් එහෙමනේ තියෙන්නේ වතුර ගන්න ඔක්කොම. අම්මා හිතලා මොන වලටද දැන් අම්මා බය වෙලා අම්මට කෑ ගහන අම්මා කකුල් දෙකේ ඉඳන් අම්මට පණ නැති වෙලා. බලනකොට අපේ අම්මලාට වත්තතු ගාලා කොම්පෝස්ට් වෙන්න අර දාන අර කොළ විතර දස්සල කොළ ටික දාන වලට මං ගිහිල්ලා තල්ලු කරේ වැඩි බා. එච්චර ගැඹුරු ගැඹුරු නෑ අර කොළනේ තියෙන්නේ ඇතුලේ ගල් කැටමුකුත් ඔක්කොම අයින් කරලා කොළ දානවා පොහොර වෙන්න කොම්පෝස්ට් කරගන්න. මේ ඒකේ තියෙන තනිකරම වේලිච්ච කොස් කොළ අනම්මනම් කොළ. ඒක හොඳ වෙලාට ඒ නිසා යාට මුකුත් වෙලා නෑ. නැත්තම් මේ මම ගිහිල්ලා නම් කිව්වා ඒ වලට දාලා ඇවිල්ලා වද දෙන්න නිසා.